ඒ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් බොහොම ප්‍රසිද්ධියේ වේදිකාවේද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා මේක රිෂාඩ් බද්දුයින්ගේ අමාත්‍යාංශය සතොස ආයතන අමාත්‍යාංශය මේකට සම්බන්ධයි සතොසේ වාහන මේ සඳහා පාවිච්චි කරා මේ බෝම්බ ප්‍රවාහනය කරේ සතොසේ වාහනවල එහෙනම් Google සාක්ෂි මැප් තියනවා කිව්වා එහෙනම් මේ Google සටහන් තිබේ නම් මේක විද්‍යාත්මක සාක්ෂියක් මේක මේ විද්‍යාත්මක සාක්ෂිය කියන්නේ බිඳ හෙලිය නොහැකි සාක්ෂි පාලන ආණ්ඩුව වශයෙන් රටේ ආරක්ෂක ඇමතිවරයා සේනාධි නායකයා විදියට වැඩ කටයුතු කරපු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ලංකාවේ හිටියේ නැහැ. ඔහු වැඩ බැලීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හෝ වෙනත් අමාත්‍යවරයෙකු පත් කරලා තිබිටියේ නැහැ. මෙවැනි වාතාවරණයක් උඩ රටේ වගකීතු නායකයෙක් විදියට එක්සත් ජාතිපක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයා රටේ අග්‍රාමාත්‍යවරයා විදියට එවගේම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් හිටපු රුවන් විජේවර්ධන මහත්මයා ආරක්ෂක අමාත්‍යාංශයට ගිහිල්ලා මේ පිළිබඳව අවශ්‍ය පියවර ගත්තා. මේ පියවර ගැනීමේදී පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමට ඒකාන්තයෙන් බිය වෙලා හිටියා. ඒ සම්බන්ධව නීතිපතිවරයා කැඳවලා නීතිපතිවරයා හරහා පොලිසියට උපදෙස් දීමට පියවර ගත්තා. මේ අන්දමින් කඩිනම් පියවර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් රාත්‍රී 9 වෙනකොට මේ අපරාධකරුවන් කවුරුන්ද කියන එක අනාවරණය කර ගැනීමට පවණන් නෙමෙයි අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම දක්වා මෙහෙයුමක් කිරීමට හැකියාවක් ලැබුණා. දැන් එතනින් පස්සේ තමයි මේ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක කමිටුවක් පත් කරේ. ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ සම්බන්ධව වඩාත් හොඳක් කරන්න කියලා ඉවරලා තමයි එතුමා කිව්වේ. එතුමා පාස්කු බෝම්බ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරා. මේ කොමිසම පත් කිරීමෙන් අනතුරුව මේ පසුගිය ගෙවි ගිය අවුරුදු දෙකක කාල පරිච්ඡේදය තුළ මේ කොමිසම සඳහා රජයේ රටේ ජනතාවගේ මුදල් අතිවිශාල ප්‍රමාණයක් වැය කරලා තියෙනවා. ඒ වගේම මේ කොමිසම් සභාව පවත්වාගෙන යද්දී අන්තර්කාලීන වාර්තා දෙකක් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙත මේ කොමිෂන් සභාවේ සමාජිකයන් විසින් බාර දීමට පියවර අරගෙන තියෙනවා. ඒ වගේම කොමිෂන් සභාවේ කාලය විමර්ශනය සඳහා කාලය දීර්ඝ කර ගැනීම සඳහා ඉල්ලුම් කරපුවාම ඒ ජනාධිපතිවරයා හරහා ඒ දීර්ඝ කිරීමේ කටයුත්තත් සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් එතෙන් පටන් අපිට ඉතුරු කාරණා පිළිබඳව කතා කරන්නට තියෙන්නේ මෙය असंपूर्ण वार्तावा कियला अभी बुद्धामत्म पहदिलुव प्रकाश करना ये अभी असंपूर्ण कियन कारणे अभी पमनाक निमेई कमीशन सभा विसिम कियला तियना मेक असंपूर्ण वार्तावा कियला हुम विसिम पिलिया रगना तियना तो कोट मामा मेक असंपूर्ण कियने कारण कारण कीपयक मंग इदर पेनुं करा देना मेके सहारानला पिलिबंदव मे वार्तावे पहत संधान कारणु पिलिबंदव अवधानी यमु करला नै कियन एक मेनविन पहदिलिनवा मे सहारानलांगे इतिहासय मोकद्द ඔවුන් එක්ක සම්බන්ධකම් පැවතුවේ කවුද? ඔවුන් වැඩ කෙරුවේ කවුරුන් එක්කද? ඒ වගේම T56 වැනි ප්‍රබල ස්වයංක්‍රීය අවි මේ සහරාන්ලාගේ අතට පත්ුනේ කොහොමද කියන එක පිළිබඳව මෙම විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට අපහසුත් වෙලා තියෙනවා. මොකද LTT යුද්ධය අවසන් වුණාට පස්සේ අවි ආයුධ පාරේ දාලා ගියේ නෑ LTT සංවිධානය. එමනම් ආරක්ෂකාංශ මේ පාරේ තියෙන දුන්නේ නැහැ අර්ථ අංශ විසින් මේ අවි ආයුධ ආරක්ෂකාන්ත බාරයට ගත්තා. එසේනම් යුද්ධයක් නැතුව තියෙද්දි LTT එකක් දුර්වල වෙලා තියෙද්දි එමු නැත්නම් පරාජය වෙලා තියෙද්දි මේ සහරන්ලාතට මෙවැනි ස්වයංක්‍රීය අවි ආයුධ පත්ුනේ කොහොමද කියන එක ඉතාමත් වැදගත් කාරණයක්. ඒ පිළිබඳ විමර්ශනයක් සිදු විය යුතුයි. වසර දෙකක් ගත වෙලත් කොමිෂන් සභාව ඒ පිළිබඳ අවධානය යොමු කරලා නැහැ කියන එක අපට බොහොම පැහැදිලිව පේනවා. ඒ වගේම මේ සහරන් ඇතුළු කණ්ඩායම බුද්ධයන්සත් එක්කලා එකට වැඩ කටයුතු කරා කියනවා. එහෙනම් බුද්ධයන්සත් එක්ක වැඩ කටයුතු කරේ කවුද එක්කද බුද්ධයන්සවල? ඔවුන් කරපු කාර්යභාරය මොකද්ද? ඔවුන් කරපු කාර්යභාරයට ඔවුන්ට යම් ගෙවීමක් කළාද? ඒ ගෙවීම කළේ කුමන අංශයකද කුමන පදනමක් මතද කියන කාරණය පිළිබඳව අවධානය යොමු විය යුතුයි කොමිෂන් සභාවේ. අපට පෙනෙන විදිහට කොමිෂන් සභාවේ මේ පිළිබඳව අවධානය යොමු කරලා තියන්නේ බොහොම හීන විදියට. ඒ වගේම මේකේ ප්‍රධානම වැදගත්ම තැනැත්තියක් තමයි මේ සහරාගේ බිරිඳවන සහරා. මේ සහරා ඉන්දියාවට පලා ගියේ කොහොමද? කවුරු යව්වද? එහෙම නැත්නම් මෙයා ගියාද?
පලායාමක්ද මේ පිළිබඳව අවධානය යොමු කරලා නැහැ අවුරුදු දෙකක් ගත වෙලත් ආණ්ඩුව මේ සාරා ගෙන්වා ගැනීමට පියවර අරගෙනත් නැහැ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පියවරක් අරගෙන නැහැ සාරාව අතරංගු උඩ අරගෙන නැහැ මේක බරපතල ක්‍රියාවලියක් මේක පිළිබඳව ඉතාමත්ම වැදගත් වූ මේ සැකයක් ඇතිවීම බරපතල සැකයක් ඇතිවීම රජයේ කෙරෙහිත් ඒ වගේම මේ කොමිෂන් සභාව පෙරේත් බරපතල සැකයක් ඇතිවීම වළක්වන්නට පුළුවන් කමක් නැහැ මේකෙන් බරපතල සැකයක් ඇති වෙනවා ඒ වගේම මෙම සිද්ධියට අදාළ දෙදෙනේ පොලිස් අතරංගු ඉන්නවා සාදික් අබ්දුල්ලායි මොහමඩ් නවුපර් දෙන්නා මේ සාදික් අබ්දුල්ලා ගෙනුයි මොහමඩ් නවුපර් දෙන්නගෙන් විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කළ ගත යුතු වෙනවා මේ ගොල්ලන්ට මුදල් ලැබුණේ කවුද මේකේ මහමොලකාරු කවුද මේක මෙහෙව්වේ කවුද මේ ගොල්ලන්ගේ මේක සැලසුම කාගේද මේකට අවියායුධ ලැබුණේ කොහොමද මේ සියලු කරුණු වැඩිදුර විමර්ශනයේදී මේ අතරංගුවේ ඉන්න සැකකරුවන් උපයෝගී කරගෙන විමර්ශනය කරගත යුතු වෙනවා නමුත් මේ කොමිෂන් සාමාන්‍ය විමර්ශනයේදී පමණක් නෙමෙයි පාස්කූප් සිද්ධිය පිළිබඳ කොමිෂන් සභාවේදී මේ පිළිබඳ අවධානයක් යොමු වෙලා නැහැ මොකද රෝග නිදානය හොයන්න ඕන රෝගයකට වෙදකම් කරනකොට නිදානයට හොසලා වෙදකම් කරොත් එහෙම මේ රෝගේ සුව කරගන්නට පුළුවන් වෙනවා එහෙම නැතුව කරන ඒවා සාර්ථක භාවයේ ඉතාමත්ම අඩුයි මේ පිළිබඳ මම ඉදිරියේදී කියන්න ඒ වගේම මේ සිද්ධියට සම්බන්ධිත අබ්දුල්ලා අහමඩ් අබ්දුල්ලා ඒ වගේම අහමදු මිල්හාන් දැන් මේ මිල්හාන් ඉන්නේ කටාරොල ඒ වගේම අබ්දුල්ලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ දැන් මේ විමර්ශනය මේක තාවන්මත් සංවේදී මනුස්ස ඝාතනයක් විතර සංවේදී තවත් කාරණයක් නැහෙනේ මේක බරපතල සංවේදී අපරාධයක් එක ඝාතනයක් නෙමෙයි මෙතන අති විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක් වෙච්ච සිද්ධියක්. එතකොට මේ සිද්ධියේදී මේ පුද්ගලයන් දෙදෙනා විදේශ රටවල හිටියට අපේ තියෙන විදේශ ක්‍රියාවලිය හරහා මේගොල්ලෝ මේ විමර්ශනයට පාවිච්චි කරන්නට අත්‍යවශ්‍යන. එමන මේ දෙන්න සම්බන්ධව කොමිෂන් සභාව හෝ විමර්ශනාන්ත දක්වපු උනන්දුව සැලකිල්ල ක්‍රියාමාර්ගය මොකක්ද? අනිතක මේ සිදුවීම වෙලා දින 7ක් ගියා පොලිසියට අධිකරණයට කරුණු වාර්තා කරන්න. ඇයි දින 7ක් මේක මන්දගාමී වුණේ? පොලිසිය තිබුණේ කාගේ බාරේද? පොලිසියට කාගේ හරි බලපෑමක් හම්බ වුණාද? පොලිස් ප්‍රතිකරණයෙන් බලපෑමක් වුණාද? නැත්නම් ආරක්ෂක ඇමතිවරයාගෙන් බලපෑමක් වුණාද? එසේ නැත්නම් කුමක්ද මේ පොලිසිය මන්දගාමීත්වය? මෙවැනි බරපතල අපරාධයක දින 7ක් යනකම් අධිකරණේ කරුණු වාර්තා කරන්න. මේ වහාම අපරාධ නඩු දාන සංග්‍රහයේ තියෙන්නේ වහාම ළඟම තිබෙන්නා වූ අද ප්‍රදේශයේ අධිකරණ බල සීමාවේ අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයි දැනුවත් කරන්නට ඕන කියලා. දැන් මේක දින 7ක් ගත කරේ කුමන කාර්යයක් සඳහාද? මේක බරපතල සිද්ධියක්. එවනම් මේ ප්‍රමාදය පිළිබඳව වෙනමම පරීක්ෂණයක් පැවැත්විය යුතු වෙනවා. ඒකට වගකීත්වය කවුද? ඇයි ප්‍රමාදයට හේතුව? මේකට යම් බලපෑමක් තිබුණද කියන එක පිළිබඳව අවධාරණය යොමු කරන්නට අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ සිද්ධියේදී බරපතල සාක්ෂියක්, ඉතාමත්ම වැදගත් සාක්ෂියක් තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ රටේ වගකීත්වය ඇමතිවරයෙකු විසින් කරන ලද ප්‍රකාශය. ඒ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් බොහොම ප්‍රසිද්ධියේ වේදිකාවේද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා. මේක රිෂාඩ් බද්දුයින්ගේ අමාත්‍යාංශය සතුස ආයතන අමාත්‍යාංශය මේකට සම්බන්ධයි. සතුසේ වාහන මේ සඳහා පාවිච්චි කරා. මේ බෝම්බ ප්‍රවාහනය කරේ සතුසේ වාහනවල. එහෙනම් Google සාක්ෂි මැප් තියනවා කිව්වා. එහෙනම් මේ Google සටහන් තිබේ නම් මේක විද්‍යාත්මක සාක්ෂියක්. මේක මේ විද්‍යාත්මක සාක්ෂිය කියන්නේ බිඳ හෙළිය නොහැකි සාක්ෂි. අපරාධ විද්‍යාවේදී ඉතාමත්ම වැදගත් වන සාක්ෂියක් තමයි විද්‍යාත්මක සාක්ෂි. ඒ වගේම පර්යේෂණාත්මක සාක්ෂි. එහෙනම් මේ පර්යේෂණාත්මක සාක්ෂිය විද්‍යාත්මක සාක්ෂි ඇයි අවධානයක් යොමු කරේ කියන එක අපිට බරපතල සැකයක් ඇති වෙනවා මේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමේදී මේ වார்த்தාව අනුව. ඒ වගේම මේ කොමිෂන් සභාව මේ නීතිපතිවරයා වෙත යවනකොට රජය සිදු කරලා තියෙන කොමිෂන් සභාව වார்த்தාවේ විලුම් 65යි නීතිපතිවරයාට යවලා තියෙන්නේ. විලුම් 22ක් සම්බන්ධ මේ නීතිපතිවරයාට යොමු කරලා නැහැ. ඒ කියන්නේ මේ විමර්ශනයත් බාගට සිද්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ නීතිපතිවරයාගෙන් යම් උපදේශයක් එනවා නම් ඒ උපදේශෙත් දැන් දෙන්න ඉන්නේ බාග උපදේශා. ඒ විලුම් 22ක් නැහැ නේ. ඇයි මේ විලුම් 22 ආණ්ඩුව හංගවන්නේ?
මේක ආණ්ඩුව රට කියන්න ඕන උනා මොකද මේ හංගවන්න තියෙන අවශ්‍යතාවය කවුරු බේරන්න හංගවන්නේ අපිට බරපතල සැකයක් ඇති වෙනවා මේ ආණ්ඩුවේ පාර්ශව කාර්යගණන පිළිබඳව මේ මේ මේක චෝදනා එල්ල වෙන්නේ ඒතර මේ 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 යෝජනා කරන්නේ කොමිෂන් සභාව මේ යම් යම් පියවර ගන්න කියලා මේ ආණ්ඩුවේ පාර්ශව කාර්යම වෙන ඒතර මේ ආණ්ඩුවේ පාර්ශව කාර්යම් බේරා ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙනවාද ඒ සඳහාද මේ කොමිෂන් සභාවේ වාර්තාවේ වෙළුම් 22ක් නීතිපතිවරයාට යවන්නේ නැතුව සංගවා ගැනීමට කටයුතු කරේ කියන බරපතල සැකය අපිට නම් බරපතල ප්‍රශ්නය අපි ජනතාව හමුවේ රට හමුවේ තබන්නට පියවර ගන්නවා